Hello guys, welcome back to the channel. Mangada giye khandane fill family restaurant ekada mangi kiyana gatta seafood fried rice large ekai barbecue chicken large ekai mata me seafood fried rice large gune rupiyal 1950 barbecue chicken large gune rupiyal 990 okkoma cost ekak 2940 මේකත් ඔයගොල්ලන්ගේ request කරපු video එක. අපි නම් මේ ටික බලමු unwrap කළ කොහමද කියලා. මට මේගොල්ලන් කිව්වේ මේ seafood fried rice large එක සාමාන්‍යයෙන් 2% 3% වගේ කියලා කිව්වේ. අපි බලමු portion එක මේ unwrap කළා කොහමද කියලා. මේක තමයි හම්බෙලා තියෙන්නේ මම දැන් මේක සෝස් එකක් වෙන්න ඇති මේක chili paste මේක සෝස් වගේ මේක chili paste අපි බලමු unwrap කරලා කොහමද කියලා මේ barbecue chicken එකට ඒගොල්ලෝ වෙනම salad එකක් දීලා තිනවා ඒක මම පොඩ්ඩක් ගේද්දි පොඩ්ඩක් හැලිලා මේ තියෙන salad එක Peace, Lama, unwrap Karagamu, five days ago. Milamati in Negulange, seafood five days ago, unwrap Karama, Udin Negulu Luku, Pakulik and Dara Tienua. I'm going to barbecue chicken. Barbecue chicken. I'm going to eat it. Chicken pieces. I'm going to eat it. I'm going to eat it. Salad dead tina vedama. තන මේ මොනාද දන්නේ මේ මේ ගොඩක් දේවල් ඒගොල්ලෝ දීලා තියෙනවා මයික මම මයෝනිස් එකක් අපි chili paste එක දාගමු ගයිස් ගොඩක් වෙලා ගියා අපි ඉස්සරහම මුලින්ම අපි try කරලා බලමු මේ seafood fried rice large එක කොහොමද කියලා ගන්නේ අවුල නැහැ. හොඳ රසක් තියෙනවා. හැබැයි මේ බෙමිකල් ෆ්‍රයිඩ් රයිස් එක හදලා තින්නේ බාස්මති හරේ නෙමෙයි ගාලා තින්නේ නිකන් කීරි සම්මකෙන් තමයි ගාලා තින්නේ. එහෙනම් කකුලෙත් දාලා තියෙනවා. Restaurant Gavilla, Jail Kandana area, good up. Parnam restaurant Chinese cuisine selling.
රයිස් එක අවුලන්නේ නැහැ ෂේප්. සී ෆුඩ් එකේ මොකද ඇඩ් වෙලා තිනවා. මේ රයිස් එකේ මම බර බැලුවේ නෑ. හැබැයි හොඳ බරක් තිබ්බා. හැබැයි මේ රයිස් එකේ තියෙන විදිහට මේක දෙන්නෙක් ෂෙයා කරගන්න පුළුවන්. තුන් දෙනෙක් නම් අමාරුයි. තව මේගොල්ලෝ මේ සෑහෙන දේවල් දීලා බලමුවා තියෙන කියලා. මෙතන මේ දියතින් තක්කාලි සෝස්. ඉස්සු දාලා තියෙන පොඩි ඉස්සු. අපි ට්‍රයි කරලා බලමු මේගොල්ලන්ගේ මේ බාබිකෝ චිකන් එකත්. මේ බාබිකෝ චිකන් එක බෝල්නස් කටුනා චිකන් එකේ මේකල දිලා තියෙන මේ ටොමැටෝ සෝස් එකක් මේක. තාලියෝ තිබ්බා මයෝනිස් එකක්. මම එක චිකන් එක ගන්න දෙන්න ඇත්තේ. තාලියෝ තිබ්බා ඒගොල්ලන් කුච්චි සම්බල් එකක්. ඒකනම් පට්ට සලයි වගේ හොඳ ස්මෙල් එකක් එනවා ඒකේ. අපි තුනම ඇඩ් කරලා බලමු කොහොම රස කියලා. චිලි පෙස්ට් එකකුත් දාමු. ඒ කොච්චි සම්බල් එක නම් අමුතු ගතියක් තියෙනවා.
මෙහෙම මේකේ මේගොල්ලන්ගේ අර ෆයිටර්ස් එක ගද්දී අමුතු යුනික් ටෙස්ට් එකක් තියෙනවා. අර මං දාගත්තාගේ ඕගොල්ලෝ මේ මායිනස් දාන්න එපා මේකට. මතර මේ බාබිකු චිකන් වල තමයි දියලා තින්නේ ඒක. හැබැයි මේගොල්ලන් අර දියලා තින කොච්චි සෝස් එකයි ටොමැටෝ සෝස් එක දියලා තින ඒක හොඳයි. ෆයිඩ් රයිස් එකේ මේ ගොඩක් දීලා තිනවා පෝෂන් එක දෙන්නෙක් නම් අනිවාර්යෙන් ෂෙයා කරගන්න පුළුවන්. මේකට හොඳට ඒගොල්ලෝ සී ෆුඩ් අයිටම් හොඳට ඇඩ් කරලා තියෙනවා. බාබිකු චිකන් එක අන්තිම පීස් එක ඒ බාබිකු චිකන් එකට උඩින් අර මේ අර දිලා තියෙන සලාඩ් එක එක්ක කද්දි අමුතුම ටේස්ට් එකක් තියෙනවා. එකමාරු තම රයිස් එකේ හාෆ් වගේ දිය අතරලා මේ අවුලන්න පෝෂන් එක පොඩ්ඩක් පොඩ්ඩවත් එහෙම මේක අර රයිස් එකේට එන සී ෆුඩ් අනම් මනම් ඔක්කොම ඇඩ් වෙලා තියෙන හරියටම අර මේක තව බාස්මති හාලෙන් වගේ හැදුවනම් තව හොඳට මේක රස වෙනවා අනිවාර්යයෙන්ම. එච්චර තමයි මේක අඩුවකට කියලා කියන්න තියෙන්නේ. ඒකල මේක ෆ්‍රයිඩ් රයිස් එක කන්න
චිලි පෙස් දීලා තිබ්බා. තව කොච්ච සම්බල්ලා දීලා තිබ්බා. තව කියන්නේ ටොමැටෝ සෝස් තමයි. ඒකයි පොඩ්ඩක් ස්පයිසි. ඒ වගේම මේ බාබිකු චිකන් එක කන්න ඒගොල්ලෝ වෙනම මයොනෙස් එකක් දීලා තිබ්බා. ඒකයි මෙතන කොල්සෝ සලාඩ් එකයි. කැමරටික තියෙන ඇත්තටම වර්ත් ප්‍රමාණයට කියපු අඩුපාඩු තමයි තියෙන්නේ. අවුලන්නේ ෆ්‍රයිඩ් රයිස් එකත් රසයි, බාබිකු චිකන් එකත් රසයි.